ආයුබෝවන් සියලු දෙනාටම මමගේ ජීවිතේ පළවෙනි පාරට වීඩියෝ එකක් කරන්න මම කවදාකවත් හිතුවේ නැහැ වීඩියෝ එකක් කරන්න. නමුත් මේ දවස්වල මට මගේ නමට විරුද්ධව මගේ නමට මඩගසමින් වීඩියෝ එකක් මාධ්‍ය ජාලවල සැරිසනවා. ඉතින් මම ඒක ඇත්තටම කතා කරන්න නෙමෙයි හිටියේ. මොකද ඒක මට අදාළ නැති හින්දා මේ වීඩියෝ එක කොහෙත්ම මට අදාළ නැති නිසා මම නෙවෙයි නිසා මම ඒක කතා කරන්න උනාවක් තිබුණේ නැහැ. නමුත් මට හිතවත් කීප දෙනෙක් විතර විතර මට කතා කරලා වෙන වෙන රටවල් වලින් කතා කරනවා. මොකද මේ වීඩියෝ එක ගොඩක් අය මම කියලා වැළඳගෙන තියෙනවා. කට්ටිය මේ යාමයි මමමයි. ඉතින් ඒ හින්දා මට ගොඩක් හිතවත් අය කිව්වා මේ ඕක ඔයා කියන්න පුළුවන් කර කතා කරන්න නැතුව හිටියොත් එහෙම මේ සිතනවා මේ ඔයාමයි කතා කරන්න නැතුව ඉන්නේ ලැජ්ජාවට කියලා. ඉතින් අපි ජීවත් වෙන සමාජයක මම මිනිස්සු ආදරය කරන චරිතයක් මගේ නිර්මාණ මේ රටේ ගොඩක් ජනතාව බලන්නේ බොහොම විශ්වාසයෙන්. ඒ විශ්වාසය නිසා ඒ විශ්වාසය තවදුරටත් රැකගන්න ඕන හින්දා තමයි මම මේ කතා කරන්නේ. මීට අවුරුදු 5කට කලින් පික්චර්ස් වගේක් එඩිට් කරලා ගියා. ඒ පික්චර්ස් මම අරන් තියෙන මරින පෙරේරා සැලොන් එකේ. ඒ ඒ කොස්ටියුම් එක මම ඇන්දේ සුරාජ් මාපගේ එලිමන්ට්ස් කොන්සර්ට් එකට. ඒක බොහොම ලස්සන කොස්ටියුම් එකක්. ඒක ඒ ඒක එඩිට් කරලා ඒකට දාලා තිබුණා. ඉතින් මම ඒක ගණන් ගත්තේ නැහැ. මොකද මම එහෙම නෙමෙයි ඒක ඇන්දේ. ඒක මට අදාළ නැති නිසා මම ඒක කතා කරේ නැහැ. ඊට පස්සේ දැන් මම හිතන්නේ ඒගොල්ලන්ට ඒකත් දැන් මම ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැති හින්දා ඒකත් මදි වෙලා හින්දා මම හිතන්නේ ඒගොල්ලන්ට කොහෙන් හරි ක්ලිප් එකක් හම්බුණා මගේ මුල්ලාවට කොහෙන් හරි වගේ පේන මම ඉදිරියට පේන කෙනෙක්ගේ ක්ලිප් එකක් වුණා. ඒක පොඩි පොඩි ක්ලිප් පොඩි පොරසක් එඩිට් කරලා ඉවර දැන් ඒක ඒකත් ඒකට දාලා තියෙනවා. ඉතින් මට මිනිස්සු තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඇයි අපි වගේ අයට මඩ ගහන්නේ සහයිසියා කරන්නේ කියලා මට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු. ඉතින් මට කියන්න තියෙන ඒගොල්ලන්ට ඕගොල්ලෝ කොච්චර දේවල් කරත් අවබෝධ සම්පන්න කියන කෙනාගේ ජීවිතේ ඔයාලට ගන්න බෑ. මේක මට ලැබිලා තියෙන මේ මිනිසුන්ගේ ආදරය මේ සියලුම දේවල් මට ලැබිච්ච නිර්මාණ මගේ මට ලැබිච්ච අම්මා තාත්තා මට ලැබිච්ච බෑග්ග්‍රවුන්ඩ් එක ඒව ලැබිලා තියෙන මම මොන හරි කරපු දෙයක මගේ තිනට ඒක කාටවත් නැති කරන්න බෑ. මේවා කරන්නේ ගොඩක් වෙලාට එක සල්ලි හම්බ කරන්න එහෙම නැත්නම් හදාගත්ත නමට මඩ ගහන්න. ඉතින් අනිත් එක මේ ගින්දරි ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒකත් අරලා ගොඩක් කට්ටිය එක එක පෝස්ට් හදලා තිබුණා. ඒක තමයි ජරාම වැඩේ. මොකද ඒක නිර්මාණයක්. ඒක අවුරුදු 18කට කිට්ටු වෙන්න මිනිස්සු ආදරය කරපු චරිතයක් සහ නිර්මාණයක්. අපි හැමෝම මේක බොහොම ආදරෙන් කරපු නිර්මාණයක්. ඒකට මඩක් විදිහට බොහොම කැත විදිහට ඒ වීඩියෝ එක එඩිට් කරලා දාලා තිබ්බා. මම දන්නේ මට තේරෙනවා ඒ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා මට තේරෙනවා. නමුත් මේ ලෝකේ යම්සි දෙයක් තියෙනවා සුභාධර්මයේ සියලුම දේව බලාගෙන ඉන්නේ. ඒ වෑන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කාටවත්. මට මන් කාටවත් දෙස් දෙවල් තියන්නේ නැහැ. මට ඕන එකම දේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න විතරයි. මේක මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. මොකද මම හැමදාම බොහොම මගේ ජීවිතේ මම වැදගත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. මම හොඳ අම්මා කෙනෙක්. මගේ ජීවිතේ මම බොහොම යහපත් විදිහට මම බොහොම සරල විදිහට ජීවත් වෙන කෙනෙක්. ඉතින් එතනින් එහාට මට ලොකු දේවල් මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ මේක මේ වීඩියෝ එක ෂෙයාර් කරයි කියලා. මට හිතවත් සියලුම දෙනා මේක ෂෙයාර් කරන්න. ඒ මම නෙවෙයි මම කියලා හිතාගෙන සැනසෙන කට්ටියට මම කියන සමාවෙන්න කියලා මම නෙවෙයි. ඒ හින්දා මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම මේ ලෝකේ මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ දේවල් වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම පරිස්සමින් දේවල් වලට ඉන්න අනිත් අයගේ පරිස්සම මතක තියාගන්න සියලු දෙනාට සන්නත්.